सुनरावती पोडिमेनिके नम मेम मावट आयात इडिमसा निवस तम नमट यादन लेस इल्लविन एके देवन पुत्रया बलपैम कर तिबेनवा तम इल्लीम इटु नोवीम हेतुविन मावट पहर दी निवसिन एलवा तमन्नट तरम मे पुत्रया कुरिरोना इन नोनवतुनु ओहु मव पदिंचुव सिटी निवसट गिन तबीमटद कटयुतु कले ऐट उन हिटितन अहिमि करमिन तिदरु मवक्विन सुमनावती पोडिमेनिके महात्मियट मेम अवासनावंत इरणमट मुहुण दीमट सिदूनी लोवम मवरुन्गे दिने समरु पसुगे अटवनदाई अनितो कुमुले अरगने तर्वेर मुडु हांगुरंगे तायविल मेम मेम बैट्रोल विच कर करेंगे लेटे नो मम देखा मम उड़ादु दी मम काट काट हरी काता कर दिखेला धनवत्गलेको तम पुत्र आट वेनम निवसक सह यान वाहन पवा तिबेन बव एपवसुवे संवेदी वाई ඒ පුතාට තියෙන විදියට මම දුන්න එයාට බස් එකක් හොරියා මේවත් තියෙනවා ඒව නැතුව නෙවෙයි එයාගේ ගේ යවෙන මදලා තියෙනවා පවුලේ ලොකු ගේකුත් තියෙනවා ඒවත් තියාගෙන තමයි මෙහෙම ඉල්ලන්නේ සිටින් පසු ප්‍රදේශයෙන් පලා ගිය සැකකාර පුත්‍රයා පසු කෙදා වාතු පොලිසිය මගින් අත්අඩංගුවටගෙන පානතුරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා अडु आदायम लाभी पौल वेनुवेन निवास हा इदिक्रीम अमात्यांशे क्रियात्मक करन निवास सह सिमेंति आधार लबादीमे वेडसटानट मुआवी एम पौल वलिन राज्य नवन संविधानयक मुदल आयकर गनीमे सिदुवीमक वार्तावनवा අඩුවදාම ලැබී පෞල් සඳහා නිවාස සහ සිමෙන්ති ආධාර ලබා දීමේ වැඩසටහන එක්කදී රකීයේ පැවතුනේ දමුල්ල ගම්මුදව ප්‍රදේශයේදී එම සිමෙන්ති ආධාර ලබා ගැනීමට නම් එක්සත් දිරිය ලක්වනිතා සංවිධානයේ නැමැති රාජ්‍ය නවන සංවිධානයකට රුපියල් 500ක මුදලක් ගෙවා රිසිට් පතක් ලබා ගත යුතු බවට දන්වා සිටි බව අදාළ අඩුවදාම ලැබී පෞල් වල ජනතාව පවසනවා අපිට සිමෙන්ති මේ දෙන්නේ රුපියල් 500 දෙන්නේ සිමෙන්ති ගන්න රිසිට් එක අනිවාර්යයි මුදල් 500 දුන්නා ඒ රිසිට් එකක් තියෙනවා කාන්තා සංවිධානයද මේක आरंभ पेर सिमेंति आधार लबागिनीम सदहामी पुद्गलेको अदाल मुदल ऐकिनीम संबंधी एह सिटी निलधारींट चोदना कलातर हिदी बहिन बस्वी मग्दसिदूना मेसमंदीन मातवेदी निवास संवर्धन अधिकारी विमसी मक्कला निवास अधिकारी මොකද්ද ඔය අර කට්ටිය හැමෝම අතේ රුපියල් 500ක රිසිට් එකක් නැත් එන්න දෙන්නේ නැහැ කියන්නේ. ඔව් ඒක නම් අපි දන්නේ අපේ සම්බන්ධය කිසිම දන්නේ නැහැ. ඔබතුමාලා දන්නේ නැද්ද මේ 500 කතාව? නෑ අපි දන්නේ අද තමයි අපි දන්නේ මෙහෙම රිසිට් එක කරන් කියලා. ඔබතුමාගේ සමර කොම්පැනි එකේද කියන්නේ? නෑ ඔබතුමාගේ අස්සගෙන් තමයි අර සිමෙන්ති ගන්න කට්ටියට රුපියල් 500 ගානේ ලක්වනිතාගේ මුදල් අය කරගෙන සිමෙන්ති ගන්න එනකොට මේ කරන් ඉන්න ඕනේ කියලා ලියලා අස්සම් කරලා තියෙන්නේ. ඔකත් මේක සිද්ධිය. ඒක අපි මෙතන නැතුවෙන මේ සමාජික මේ සංඛ්‍යාව අපිට මෙතෙන් අඳුනගන්න ගියාම මෙතෙන් දරන් ඉන්නවා. සිමෙන්ති එක නෑ සිමෙන්ති ලබා ගැනීමේදී ඔබතුමාලා කොලයක් තියෙනවා බලන්න පුළුවන්. සිමෙන්ති ලබා ගැනීමේදී එතන අපිට කියන්නකෝ ඒ සමාජිකව ඊළඟට අපි මේ ඒගොල්ලෝ අර උත්තේ දුණු වලට දැන් මුත්තේ පුහුණු එක හරිය ඔබතුමාලාගේ සමිතියෙන් යමක් කරනවා. ඒක ඔක්කොම හරිය මේ ලේකම්තුමා අපි අහන්නේ ඔබතුමාට සිමෙන්ති ලබා ගැනීමේදී මේක අරන් එන්න කියලා ලියන්න මොකද ඒ අය සිමෙන්ති අඩුවදායනාම සිමෙන්ති ලබා ගන්නයින ඔය අපේ සමාජිකුනේ කොටස සමිතායකේ පිරිමිත් සමාජික නේ කාන්තාව විතරයි කොහොමද පිරිමියට රිසිට් එක කරන්න ඔබතුමා කාන්තාව සමාජිකුනේ නෑ ඒ මුදල් දුන්නා සමාජ සිමෙන්ති ලබා ගැනීමේ නම එකනාගේ නම තියෙනත් ඒක අපි ඒක පෑදුරු දෙන්න කිව්වා දරු මේක නෙවෙයි ඔබතුමා මුදල් අරගන්නවනේ පිරිමින්ගේ නෑ නෑ අපිට අමාරු ගාන්දී නායකත්වය පිටයිල පිරිමිතියට දෙන්නේ මුදල් බාර දෙන්නේ ගංගලයි නෑ ඒක මේ සමාජට ගංගල සංවිධානයේ
අනතුරු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් අලුවිහාරේ මහතා එම ස්ථානයට පැමිණ අදාළ පිරිසට සිමිති බෙදා දුන්නා. මෙම සිදුවීම සම්බන්ධයෙන් අප රංජිත් අලුවිහාරේ මහතාගෙන්ද විමසීමක් කළා. කීප දෙනෙක් කිව්වා මේ වගේ ඉරිය ලක්සන්ත සමිතියට මෙහෙම රුපියල් 500ක මුදලක් කරන් තියනවා කියලා. නමුත් ඒක මම ඊට පස්සේ ඒ දැනුවත් වුණාට පස්සේ මම සමරකෝන් කියන මහත්මයාගේ අහනට ඒ මහත්මයා ඒ වැඩේ මේ ඒ විදිහට කරලා තියෙනවා. නමුත් ඒක සම්පූර්ණ වැරදියි. ඉරිය ලක්සන්ත සමිතියට කිසිම විදිහට මේ ඒ විදිහට මේ මුදල් මේ ගන්න අවශ්‍ය නැහැ. මම තරේ අවවාද කළා ඒ සියලුම මුදල් ආපහු එයට නැවත බාර දෙන්න කියලා තියෙනවා. දැන් තවත් පුවත් සමගින් රටවට ආහිරු. ලන්ඩනයේ පැවතුන දූෂණ මැඩලීමේ අන්තර්ජාතික සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පිරිවරුවේ දිවයිනෙන් පිටත්ව ගිය අතර මෙම සංචාරයේ අතරතුරදී ජනාධිපතිවරයා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා සමග ද්විපාක්ෂික සාකච්ඡා පැවැත්වීමටද නියමිතයි. බ්‍රිතාන්‍ය සංචාරයේ අනතුරුව ඉන්දිය සංචාරයකට එක්වන ජනාධිපතිවරයා හිදී ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවීමට නියමිත බව ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළා. උගන්නා ජනාධිපති යොවේරි කජුටා මුසවිනි මහතාගේ 6 වන පදවි ප්‍රාප්තියට සහභාගී වීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද උගන්නාව බලා පිටත්ව ගියා. සීඑස්ඒ නාලිකාවට මුදල් යෙදවූ ආකාරය ඇතුළු මුදල් විශුද්ධිකරණ පනත යටතේ සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අදත් පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසය වෙත පැමිණියා. මහරගම පමුණුව සුචරිතෝදේ ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ රැඳී සිටි 8 හැවිරිදි පිරිමි දරුවෙකු දියනාමින් සිටියේදී එහි ළිඳකට වැටීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ උදෑසන දියනාමින් සිටියේදී දරුවා මෙම අනතුරට ලක් වී අතර ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කළද ඔහුගේ ජීවිතය බේරා ගැනීමට හැකිව නැහැ. මාතර හිත්තිය ප්‍රදේශයේ මත්තන් අලවිසලක් ආරම්භ කිරීමේ උත්සාහයකට එරෙහිව අද ප්‍රදේශවාසීන් උද්ඝෝෂණයක නිරත වූයේ මාතර අකුරස්ස ප්‍රධාන මාර්ගය අවහිර කරමින්. මේ හේතුවෙන් මෙම මාර්ගයේ දැඩි රථවාහන කඩබඩයක් මත වූ අතර පසුව මාතර ප්‍රාදේශීය ලේකම්වරයා පැමිණ මත්තන් අලවිසලක් වෙනුවෙන් බලපත්‍ර නිකුත් කර නැමැතිව ප්‍රකාශ කිරීමෙන් අනතුරු උද්ඝෝෂකයන් විසිර ගියා. පසුගිය අප්‍රේල් මාසයේ 29 වනදා මුල්ලේරිය ප්‍රදේශයේදී පාතාලකල්ලි සමාජිකයෙකු ඝාතනය කිරීමට අදාළව අත්අඩංගුවටගත් තවත් පාතාලකල්ලි සමාජිකයෙකුගෙන් ලද තොරතුරු මත අංගොඩ ප්‍රතිආගොඩ ප්‍රදේශයේ තිබී යුද හමුදා කැලෑ ඇඳුම් කටල 4ක් පිස්තෝලයක් සහ උණ්ඩ 5ක් සොයාගෙන තිබෙනවා. දැන් ලොව වටා හිරු. පැනමා ලිපිගුම් පිළිබඳ පැවති විවාදයක් අතරතුර තමන්ට අවනත නොවීම හේතුවෙන් නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී සභාගාරයේ නිරපීමට කතානායකවරයා පියවර ගත්තා. පැනමා ලිපිගුම් තුල ග්‍රීන් පීස් සංවිධානයේ සහ ෂම සංවිධානයේ ඇතුළත් බව පවසමින් අගමැතිවරයා සිදු කළ ප්‍රකාශයත් සමග මෙම උණුසුම් තත්ත්වය හටගත්තා. විදේශ මාධ්‍ය වාර්තා කළේ ජෝන් කී මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ සමයේද තුන්වරක් පාර්ලිමේන්තු සභාගාරයෙන් නිරපා ඇති බවයි. Prime Minister will leave the chamber. When I stand on my feet and call for order, he is to be treated no differently to any other member in this house. The Prime Minister will leave the chamber.
වසර 3කට පෙර අල්කයිඩා සංවිධානය විසින් පැහැරගෙන ගොස් රඳවාගෙන සිටි පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය යූසුෆ් රාසා ගිලානිගේ පුත් අලි හයිදර් ගිලානි ඇමරිකානු හා ඇෆ්ගන් හමුදා ඒකාබද්ධව සිදු කළ මෙහෙයුමකින් මුදා ගන්න ලැබුවා. 2013 වසරේ පාකිස්තාන ජනතා පක්ෂය නියෝජනය කරමින් මහා මැතිවරණයකට සහභාගී වී සිටින අතරතුර ඔහු සරන්කාමින්ගේ ප්‍රාණාපයට ලක් වුණා. ඉන්දියාවේ හරියානා ප්‍රාන්තයේ 72 වෘති කාන්තාවක් ප්‍රථම වරට දරුවෙකු ප්‍රසූත කර තිබෙනවා. දල්ජින්දර් කෞර් සහ 79 වෘති ඇගේ සැමියා විවාහ වී වසර 46ක් වන අතර මෙම දරුවා නල්දර උපක්‍රමයට උපත ලබා තිබෙනවා. පසුගිය මාසයේ උපත ලද දරුවා සහ මව මනස සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව වාර්තා වෙනවා. දැන් ක්‍රීඩාපවත් IPL තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නට සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ වයිසන් පූණේ සුපර් චෑන්ස් සමග පැවති තරගයේ ලකුණු 4කින් ජය ගනිමින් මේ තරගයේ පැවතුනේ විශාකාපට්නම් හිදී. මෙම තරගයේ කාසියේ වාසි දිනගත් සන්රයිසර්ස් නායක ඩේවිඩ් රෝන පළමුව පන්දුර පහර දෙන්නට තීරණය කළා. ඉන්නීමිත පන්දු අර 20 අවසානයේදී කඩුළු අටක් දැදී ඔවුන් ලබාගත් ලකුණු සංඛ්‍යාව 137ක්. ශිඛර් ධවන් ලකුණු 33යි, කේන් විලියම්සන් ලකුණු 32ක් රැස් කළා. යුවරාජ් සිං ලකුණු 23යි. අග්නා පන්දු යැවීමක නිරත වුණු ඇඩම් සම්පා ලකුණු 19කට කඩුළු 6ක් විඳහෙළුවා. IPL තරග ඉතිහාසයේ ඔස්ට්‍රේලියානු පන්දු යවන්නෙකු දැක්වූ ඉහළම දක්ෂතාවද මෙයයි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රයිසන් පූනේ ක්‍රීඩකින් පන්දු අර 20 තුල කඩුළු 8ක් දැවී ලකුණු 133ක් රැස් කළා. ජෝර්ජ් බේලි 4 පාර 3ක් සහ 6 පාරක් සමගින් ලකුණු 34ක් ලබා ගත්තා. මහේන්ද්‍ර සිං ධෝනි ලකුණු 30යි. පන්දු යැවීමේදී අශිෂ් නේරා කඩුළු 3ක් විඳහෙළුවා. තරගී වීරයාලි සිං සම්මාන දිනා ගත්තේ ඇඩම් සම්පා. ආසන්න ශුරතා රග්බි තරගාවලියේ සිය දෙවන තරගයට ශ්‍රීලංකා කණ්ඩායම අද සහභාගී වුණා. ඒ මැලේසියාව සමගින් මෙම තරගයේ ලකුණු 42ට 17ක් ලෙස ජයගන්නට සමත් වුණේ මැලේසියානු කණ්ඩායමයි. තරගයේ පළමු වර්ධයේ නිමාවන විටත් ඔවුන් ලකුණු 20ට 10ක් ලෙස පෙරමුණේ පසු වුණා. ආසන්න ශුරතා රග්බි තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වුණ ඊළඟ තරගය ලබන 14 වනදා පිලිපීනය සමගින් පැවැත්වීමට නියමිතයි. तिरुरात्रि नमे तीन अद टप समुगन्नो